අයිබෝවන්. අදත් අපි සෝදානම් සුපුරුදු පරිදි ස්වර්ණවාහිනී ඉර හරි කෙලින් වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් ආරාධනා කරනවා මෙතෙන් සිට එකතු වන්න අපත් සමග ඔබ දන්නවා දැන්ටමත් අපේ ආරාධිත අමුත්තා කවුද කියලා. සමුගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හා සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා තමයි අද දවසේදී අපත් සමග එකතු වන්නේ. ඉතින් ආරාධනා කරනවා මෙතෙන් සිට එකතු වන්න අපේ ස්වර්ණවාහිනී ඉර හරි කෙලින් වැඩසටහන සමගිය. ලංකේ සමාජ දිශානතී වර්තමානයේ විමසන ටෙලිවිෂන් සීමාව ඉරහරි කෙලින් වැඩසටහනෙන් අපි අදත් සූදානමින් සිටිනවා කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබව දැනුවත් කරන්නට. ඉතින් අදත් ප්‍රශ්න විචාරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලක්ෂි රාමනායක. අයිබෝන් ලක්ෂි. අයිබෝන් චරිතා. අපි සූදානම් විසේනම් ආරම්භ කරන්නට මිසි අපේ වැඩසටහනට අපි මුලින්ම හඳුන්වා දුන්නා අද අපේ ආරාධිත අමුත්තා කවුරුන්ද කියන වග සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හා සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායකතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, අපි සූදානම් අපේ කතාබහ ආරම්භ කරන්නට පහුගිය දවස්වල විශේෂයෙන්ම ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රාජාසන කතාව කරද්දී සමගි ජන බලවේගයේ පිරිසක් එළියට ගිහින් තවත් පිරිසක් ඇතුලේ ඉඳලා දැන් ඇතුලේ හිටපු කට්ටියට කිසියම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙලා කියලා යම් චෝදනාවක් නැගෙනවා. ජනතාව බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මොකද ඇත්තට මෙතන වෙලා තියෙන්නේ කිසියම් ප්‍රශ්නයක් පක්ෂයේ අභ්‍යන්තරයේ. මෙහෙම අපි කණ්ඩායම අපේ පාර්ලිමේන්තු කණ්ඩායම එදින උදේ 9:45ට විතර විපක්ෂ නායක කාර්යාලයේ රැස් වෙලා තමයි මේ තීන්දුව ගත්තේ. අපි මොකද්ද රාජාසන කතාව සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගත් එක්ක. ඉතින් එහිදී තමයි අපි තීන්දුව කරේ මේ රාජාසන කතාව එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි වර්ජනය කරනවා කියන කාරණේ. ඉතින් අපි සභාව ඇතුළට ගිහිල්ලා ජනාධිපතිවරයා සාම්ප්‍රදායිකව ඇවිල්ලා අසුන් ගත්තාට පස්සේ අපි නැගිටලා එළියට ආවා. ඉතින් එතනදී කුමාර වෙල්ගම් මැතිතුමා ඒ වගේම චම්පක රණවක මැතිතුමා කොහොමත් පසුගිය කාලේ සමග ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ආවට ඔවුන් වෙනත් දේශපාලන ධාරාවන් දෙකක් නියෝජනය කරන දෙදෙනෙක් ඔවුන් අපිත් එක්ක කටයුතු කරේ නැහැ. යම් දුරස්භාවයක් තිබුණා. ඉතින් ඔවුන් දෙන්න ඒ අවස්ථාවේ අපිත් එක්ක එකට එළියට ආවේ නැහැ. ඔවුන් කණ්ඩායම රැස්වීමට ආවෙත් නැහැ. ඒ වගේම සරත් පොන්සේක මැතිතුමත් රාජසේන රත්න මැතිතුමත් එළියට ආවේ නැහැ. ඔවුන් දෙන්නත් කණ්ඩායම රැස්වීමට ආවේ නැහැ. ඉතින් ඒ හැර අපේ කණ්ඩායම රැස්වීමේ ගත්තු තීන්දුවට අති බහුතරයක් එකඟ වෙලා අපේ විරෝධතාවය පළ කරා. හොඳයි, ඒ වගේම දැන් මන්ත්‍රීතුමා රාජාසන කතාව අවස්ථාවේදී ජනාධිපතිතුමා කිව්වා පොහොට්ටුවේ අයට ඔවුන්ට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඇයි සමග ජන බලවේගයට උදව් කරන්න බැරි කියලා. අතර මෙහෙම උදව් කරන්න බැයිද නැත්නම් එහෙම උදව් කිරීමේ යම්කිසි අදහසක් ඉදිරියේදී තිබෙනවද? මොකක්ද ඒ පිළිබඳ තත්ත්වය? හොඳයි, එතුමා කියපු කාරණේම තමයි අපිට උදව් කරන්න බැරි. එතුමා කියන්නේ පොහොට්ටුවේ අයට උදව් කරන්න පුළුවන් නම් අපිට බැරි අය කියලා. පොහොට්ටුවේ උදව් කරන්න ඉඳලා තමයි අපිට කොහොමවත් බැරි. ඔහුට්ටු අය කියන්නේ මේ රට බංකොලොත් භාවයට ඇදලා දාපු පසුගිය දශක දෙක තුළම මේ රට බංකොලොත් කරපු ඒ වගේම මැති අමති කන්දරපු ඒ වගේම දූෂණ වංචා චෝදනා තියෙන විශාල පිරිසක් තමයි ඔය පොහොට්ටුව නියෝජනය කරන්නේ. ඉතින් පොහොට්ටු අයට පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න. මේ පොහොට්ටු අය ළඟින් කිසිම තැනක අපිට ඉන්න බෑ. මොකද අපි එදා අගමැති ධූරය බාරගන්න කියන කොටත් අපි බාර නොගත්තේ ඇයි? මොකද අපිට පාර්ලිමේන්තුවේ සුළුතරයක් තියෙනවා. මන්ත්‍රී දුරපනාකට ආසන්න ප්‍රමාණයක්. ඒතර අපි පාර්ලිමේන්තුවේ අගමැති ධූරේ බාරගත්තා නම් අපිට පොහොට්ටුවේ සහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් රනිල් සජිත් ප්‍රේමදාස මහත්තයා බොහොම පැහැදිලිවම කිව්වා මේ හොරුත් එක්ක අපිට කටයුතු කරන්න බෑ. අපිට ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න වෙනවා කියන්නේ අපි ඔවුන් ආරක්ෂා කරන්න වෙනවා. ඒ නිසා තමයි ඉදත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ අගමැතිවරයා විදිහට පත් වුනේ නැත්තේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ පොහොට්ටුවේ උදව් කරන හින්දා අපිට එතුමාට උදව් කිරීම සම්බන්ධව හිතන්නවත් බෑ. ඔවුන්ට විරුද්ධව මේ රට විශාල ජනමතයක් ගොඩනගා කියලා තියෙනවා. මේ රට බංකොලොත් භාවයට ඇදලා දැම්මා. මේ රට බෞගේ දශක දෙක තුන හොරගම් කරා රට බංකොලොත් කරලා රට විනාශ කරලා අද මෙතෙන්ට රට ඇදලා දැමීම සම්බන්ධව අඩු වැඩි වශයෙන් වගකීතු පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඔතන ඉන්නවා. ඒ නිසා තමයි අපිට බැරි. දැන් සමග ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්න අලුත් පුද්ගලයින් නිසා පක්ෂ අභ්‍යන්තරය තුළ යම්කිසි මත ගැටුම් නිර්මාණය වෙලා තියෙනවා කියලා මහජනතාවට පේන්නට තියෙනවා. එහෙම තත්ත්වයක් ඇත්තටම පක්ෂ අභ්‍යන්තරයේ තියෙනවද? මේවයි දැන් අපි දන්න කාරණේ තමයි අපි 2000
dahana metimun jana di putu ini laka laksa panas pahagat paks panas hayagat azan berpane itu laksa hetana meyak gatta gota be raja paks mahat itu api diri jayak berhane menuin api me laksa hetana me ati bahutareyak jayak berhane kargan non ini laksa hetana me gota be di tanda dunna gila ini laksa hetana me ekek kriya marang gatu ayo enda pulang daya kunu ayo enda pulang chandide dunnu ayo enda pulang ogullu api te pake la kiyanna behe yang memang mata beda tiennya, yang memang bodh kilo sambandu. Bayi, ini mata beda tiennya nat, api awamah vidhiya itu, malahan kota api itu sendirinya, yang bodh kilo ikut korakan. Ikut korakan ini mahara, yang memang melada dosa aropana, adu adiwa sen tiennya. Jadi orang mereka dapat tema tiennya, jaga bahan saha pasuba. Jadi api dah, api gudak kelar balan nih, api itu awamah haniak kelar, wedi sakti akla bagan puluan bodh kilo ekrasi kerjanya, mau kumpul tapi anta dusi itu yo, enggak. Kamara putgalu ini dini gota api udah ukiri makanya karena, hebat. Oh, me udah ukiri beberapa bandwa, papot carnya kelala, apa naik tuh hambe lah, orangnya sambandu orangnya khanagatu pala kelala, apit tegak itu orang gota api itu, yang media itu orangnya sih dunia, hebat. Anta dusi itu yo, anta jatiwadin, apit kisiera tapi itu orangnya nih, hebat. Gota api itu canda dini, gota api itu berdekiri, gota api itu gunawan akiri. Kiane eka api putgilo sambandha kirima ta pratiksha karana anda hetuwak nan eka man dan eka sadharana ne me rate laksha 69 yak gotabege guna gayana kara ekata adu wedi wasen noyek putgilo dayaka una ithin egollu dan therum aran thiyona api warandha gatta kiyala ithin nisa apita siddha enawa e guna gayana karapu aya athulu e adu wedi wasen udaw karapu chanda dunnu aya ape pakshe wadaya karasi karagan සමහර තැන්වලදී ජනතාව කියන දෙයක් තමයි දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සමගි ජන බලවේගයේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියනවාද කියන කාරණාව මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ නැහැ පැහැදිලිව අපි සජිත් ප්‍රේමදාසත්වත් එක්ක සමගි ජන බලවේගයේ හදද්දී පක්ෂ ව්‍යවස්ථාවෙන්ම පක්ෂය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඉදිරියට තමයි අපි ඒක සකස් කරේ ඉතින් අපේ පක්ෂයේ තියෙනවා කළමනාකරණ මණ්ඩලයක් මම ඒක නියෝජනය කරනවා කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් තියෙනවා මේ ඒ වගේ පාර්ලිමේන්තු කණ්ඩායම තියෙනවා මේ තමයි ප්‍රධාන අපේ තියෙන ප්‍රධාන යාන්ත්‍රණ තුන ඉතින් අපි ගොඩක් වෙලාට මේ තැන්වල රැස් වෙලා තමයි තීන්දුව తీරන ගන්න සමහරට නායක විදිහට නායකින්ට සිද්ධ වෙනවා ඍජු తీරන ගන්න අදිසි తీරන ගන්න తీරණේ අරන් ඒ පිළිබඳව තමන්ගේ කණ්ඩායම දැනුවත් කරන්න ඉතින් ඒ වගේ දේවල් ඒක ස්වාභාවිකයි සමහරලාට අපි කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් බලය පාරලා දෙනවා නායකතුමාට MM කරුණු කාරණා සම්බන්ධ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක පවා තියෙන ලක්ෂණ දෙයින් එතනින් එහා ගිය ඒකාධිපතිවාදයක් එහෙම නැත්නම් ඒකමතික තනිමතයට කඩතු කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපි මේ දවස්වල දකිනවා දැන් විවිධ පක්ෂ විශේෂයෙන්ම මේ ප්‍රධාන පක්ෂ විවිධ කණ්ඩායම් සමග සම්දානගත වීම අපි දකිනවා දැන් සමගි ජන බලවේගය සම්දානගත වීමක් පිළිබඳව ඉදිරියේදී අලුතින් සම්දානගත වීමක් පිළිබඳව හිම තොරතුරු තියෙනවද හිම වෙනව නම් මොන වගේ කරුණුද ඔබතුමන්න සලකා බලන්නේ ඔව් විශේෂයෙන්ම සම්දානගත වෙන අයගේ ප්‍රධානම කාරණය තමයි ඔවුන් ජාතිවාදී නොවිය යුතුයි අපි සමගි ජන බලවේගය කියන්නේ මේ රටේ සියලු ජාතීන් ඒකරාශී වෙච්චි විශේෂයෙන්ම අපේ පැරණි පක්ෂයේ තිබුණු තාම හොඳ ලක්ෂණය තමයි මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ තිබුණු මේ ජාතිවාදී නොවන ප්‍රතිපත්ති සහ ආකල්ප පළවෙනි කාරණය තමයි අපේ පක්ෂයට එකතු වෙන අය ජාතිවාදී නොවන ප්‍රතිපත්ති ආකල්ප දින පිරිසක් වෙන්න ඕනේ දෙවෙනි කාරණය තමයි සමග ජන බලවේගය අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙලට ඔවුන්ගේ දායකත්වය යම් යම් අයට පුළුවන් යම් යම් විදියට ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න මේ අපේ මූලික ආර්ථික වැඩපිළිවෙලත් එක්ක එකතාවේ පළවෙන්න ඕනේ. ඒ ඔය කාරණා දෙකත් එක්ක තමයි අපි පක්ෂ සහ පුද්ගල ඒකරාශී කිරීමේදී අපි ඔවුන් එක්ක ඔවුන්ව දැනුවත් කිරීම සහ ඔවුන්ව අපි එකතාවයකට ගන්න. හොඳයි දැන් පක්ෂයට එකතු වෙන පුද්ගලයන් ගැන කතා කරනකොට පක්ෂය පිළිබඳව අදාළ වීමක් තියෙනවාද? ඒ කියන්නේ ආණ්ඩුවේ පිරිස් උනත් පක්ෂයත් සමග නැවත සංධානගත වීමකදී එහිදී අවස්ථාව තිබෙනවාද? අපි හිතමු ජාතික ජන බලවේගය අය ඔබත් සමග ඔබේ පක්ෂයත් සමග අත්වල බැඳගන්න කැමැත්තෙන් ඉන්නවනම් ඒ සඳහා අවස්ථාව තිබෙනවද? ඔව් අපිට අපේ ප්‍රතිපත්ති වලට අපේ තියෙන මංකුවගේ ජාතිවාදී නොවන ආකල්ප වලට එකඟ නම් අපිට ඔහුගේ වර්තමාන දේශපාලන ලැබෙදියාවන් අපිට ප්‍රශ්නයක් නැහැ දැන් අපි දන්නවා අපේ දැන් වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජනය කරන වමේ පක්ෂ තියෙනවා
මේ පක්ෂවල යම්ම් නියෝජිතයොත් ඔබතුමාලට ඔබතුමීලට බලා ගන්න පුළුවන් ඉදිරි මාසයේදී අපිත් එක්ක ඒක රාශි වෙනවා. ඒ වමේ පක්ෂවල නියෝජිතයොත් ඔවුන්නේ ඒක රාශි වෙන්නේ ඔවුන් දැන් දැකලා තියෙනවා ඒ බංකොලොත් වමත් එක්ක මේ රට ඉස්සරහට යන්න බැහැයි කියලා කාරණේ. ඉතින් ඒ නිසා වමේ ප්‍රතිපත්ති අනුගමනය කරලා ඒ නම් වමේ ආර්ථික වැඩපිළිවෙල විශ්වාස කරපු අය අදේ බිඳ වැටීම කඩා වැටීම දකින්නවා. විශේෂයෙන් මම මේ රටේ හැමදාම මේ 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 මෑතක කියන කතාවක් නෙමෙයි අවුරුදු 74 75 සාපේගෙන මේ සාපේ පටන් ගත්තේ 94 න් පස්සේ අතරේ 94 න් පස්සේ තමයි මේ වමට බර ජනාධිපතිවරු පත් වෙලා මේ රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙලකට නිවැරදි ආර්ථික දිශාවකට අරගෙන ගියේ නැත්ති. ඉතින් ඒක අවබෝධ කරගෙන අපිත් එක්ක ඒකරාශී වෙන වමේ දේශපාලන නායකයොත් ඉදිරියේදී මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන්. හොඳයි. රාජපක්ෂවරුනුත් ඔබත් සමග අත්වැල් බැඳ ගන්න කැමැත්තෙන් හිටියොත් එහෙම ඒ සඳහා තත්ත්වයක් තිබෙනවා. මම හිතන්නේ අපිට අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න අවශ්‍යතාවයේ තිබුණත් අපිට අත්වැල් බැඳ ගන්න අපිට එකතු කර ගන්න බැරි යම් කණ්ඩායමක් අපි අඳුරගෙන තියෙනවා. ඒ අතර රාජපක්ෂ වරු විශේෂයෙන් රාජපක්ෂ පවුල ඒ රාජපක්ෂ පවුල විසින් තමයි මේ රට 2004 න් පස්සේ මේ රට බංකොලොත් භාවයට අද දැමීම අදගෙන යාම සඳහා වැඩිම දායකත්වයක් දැක්වේ. මේ රට සූරගෙන කෑවේ මේ රටේ හොරකම් වංචා සිදු කරේ. ඒ නිසා ඒ කුලක කීපයක් තියෙනවා. එකක් තමයි රාජපක්ෂ පවුල සහ ඒ ඒහා බැඳුණු ටීම් එක ඊළඟට ජාතිවාදී කරපින්නාගත් දේශපාලන ව්‍යාපාර සහ දේශපාලන නායකයෝ ඒ වගේම අන්ත දූෂිත පුද්ගලයන් ඔන්න ඔය කණ්ඩායම් තුන අපි එකරාශි කරගන්නේ නැහැ. ඒ නිසා තමයි නිතරම කියන්නේ අපේ තියෙන සැලුම් දොරක් නෙමෙයි කියලා. ඕනෑවට එපාවට අපේ ඇතුළට ගන්නේ නැහැ. අපි බොහොම පරීක්ෂාවෙන් තමයි 100%ක් පිරිසුදු දේශපාලන චරිත දේශපාලන ව්‍යාපාර අපිට එකතු හොයාගන්න බෑ. නමුත් අර අන්තගාමීන් ජාතිවාදීන් අන්ත දූෂිතයන් රාජපක්ෂ පවුලේ පෝෂණය වුණු අය එහෙමයි අපි කොහොමවත් බඳගන්නේ. හොඳයි. මේ දවස්වල අපි වැඩිපුර අවධානය යොමු කරපු මාතෘකා අතරේ ඉහෙලින්ම කියවෙන දෙයක් තමයි මේ මැතිවරණය කියන දේ. මැතිවරණ වසරක් පිළිබඳව ආරම්භයේදීම කතා වුණත් මේ වෙනකොට දැන් අපිට අහන්නට දකින්නට ලැබෙනවා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානමක් යනවාදෝ කියන කතාව. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය? ඔව්, පැහැදිලිවම අපි දන්න අනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ වාසිය සඳහා තමයි මේ වෙලාවේ දේශපාලන උපක්‍රම සොයමින් ඉන්නේ. මොකද එතුමා මම දන්නවා 100%ක් එතුමා රිසර්ච් මත පදනම් කරගෙන තමයි තමන්ගේ දේශපාලන තීන්දුව తీරන ගන්න. එතුමා 99 ඡන්දෙ ඉල්ලුවා එතුමාට දිනන්න පුළුවන් කියලා. හැබැයි මැතිවරණ ව්‍යාපාරයේ මැද සිදුවුණු සිදුවීමක් නිසා බෝම්බ ප්‍රහාරයක් නිසා එතුමාගේ ජයග්‍රහණය වැළකුණා. එතුමා 2004 ජනාධිපතිවරණය ඉල්ලුවේ එතුමාට දිනන්න පුළුවන් කියන එක බොහොම පැහැදිලි රිසර්ච් වලින් පෙන්නපු නිසා. හැබැයි උතුරේ ඡන්ද වැළැක්වීම නිසා එතුමා ඡන්ද ලක්ෂ 1,40,000 කරදුනා. හැබැයි එතුමා 2010 ඉල්ලුවේ නෑ. ඒකෙන් පැහැදිලිවම එතුමා දැක්කා එතුමාට දිනන්න බැහැ කියලා. එතුමා වෙන අපේක්ෂකෙක් දැම්මා. 2015 අපිට දිනන්න පුළුවන් අවස්ථාවක එතුමාට දිනන්න බැහැ කියන එක එතුමා අවබෝධ කරගෙන වෙනත් පුද්ගලෙක් දාලා එතුමා ඒ ජයග්‍රහණය පක්ෂයට අත්පත් කර දුන්නා. නමුත් අපිට ජනාධිපති ධුරය අහිමි වුණා. 2019 එතුමා ඒක කරේ එතුමාට දිනන්න බැහැ කියන එක අවබෝධ කරගත්තා. ඉතින් මම දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් මේ දවස්වල මේ අන්තිම රිසර්ච් එක කරමින් ඉන්නේ. ඒ නිසා එතුමාගේ රිසර්ච් එකේ ප්‍රතිඵල අනුව ඊළඟ පියවර මොකද්ද එතුමාගේ බී ප්ලෑන් එක සී ප්ලෑන් එක ඩී ප්ලෑන් එක කියන එක බලනවා. ඉතින් මුතුමේ කියපු ඔය ජනාධිපති ධුරය අවෝසි කිරීම කියන ගුග්ලි එකත් ඒ BCD ප්ලෑන් අතර තියෙන්න පුළුවන්. ඒක ට්‍රයි කරන්න පුළුවන්. නමුත් දැන් අපි දන්නවා එතුමාගේ අරමුණ හැබැයි විධායක ජනාධිපති ධුරය අවශ්‍ය කිරීම හරහා මේ ජනමතයට මේ වෙලාවේ රට තුළ ජනතාවට අවශ්‍යලා තියෙන අලුත් ආණ්ඩුවක් පිටවීම සඳහා අවශ්‍යතාවයට එතුමා අකුල් හෙලන්න ගියොත් මම හිතන්නේ ඒක ජනතාව විසින් පරාජයටපත් කරනවා.
Deng itu mage kena plan A B C D atau deng api boh kita hamdulillah ini wasra metiwarna wasrak pidihari janadi petibarnya mahametiwarna ini pelibandu boh ayat wiswas sakti beno. Namun pihaknya pramuka kandam chodna karno saha chande kaldemi mesudana makti beno makel on wiswas karno mahajanita tulat eveni adha sakti beno deng oya kena plan natare. Ehem plan ni kutiye na pulwang kamati. Neng itu mah chande kaldana manang ekata pavici karna wakrama tamai. Wagi, bidaya ke jalan itu juga harus kirim wagi try ika. Mungkin mama kita nama, ekor jaya berani kerana pelan try ika ni mi. Mungkin mereka te ada. Anak request metuma bidaya ke jalan itu dulu ya harus kerana wagi kena kerana mana kerana ni ni kak jangan mata bicara ni sah parlimen itu dengan dekam laba kan ni no, ekorun dekam istikar kan ni no. Jadi jangan mata bicara ni kini, tu mah bidaya ke jalan itu dulu ya, usi kerana ini kena setan parti awat teh, mah ini sendal habis ini mah rata jalan tau, pelbagai swenne, mehadan ni bidaya ke jalan itu dulu ya, usi kiri mah rara rata jangan mata ikuti kerana kira karena tikka pelbagai hilah, ini karena peraja terpakai pelbagai swenne, jika apitnya sama kejar balik itu, tapi itu ini ugal itu virudhwa apitnya. Jangan mati korang kan sendiri, ni sahaya. Tuma, yang kisi usaha yang daran sendiri tu, tu usaha ya. Merate jangan tahu ini mengapa jatuh terwadi ini, merate apa ganda kerja marga yang memei, itu upper vertia. Ini upper vertia para ajar patkan, merate jangan tahu pelaga sana pita sendiri. Demi, pavatina niti abtik kami, merate pavatina niti abtik, ayat watawak mevi dia tu, mati berani kal demi mehekia waktu ini. Kisi sedma. Janadipati urne kaldami me hakiya wak nahe, wo deke vivastavemma sampadane unu neetiya. Ether vivastavatanu janadipati uraya madhyarna komisiya mata siddhena niyamita kale September October athara mana mataka widiyata aniwaryen janadipati urne pawathwanna. Deka walakwa ganeemata kisindu hakiyawak nahe ara kiyu wage vidhayaka janadipati uraya awasa karanna kiyala eka kalin janamita vicharana ganalla e wage upparwati try karanna puluwan namuth e upparwati Paraja itu pertene melihat tangara me ati pertene bom bot pertene. Teng Menteri tu ma elemen janadi pati berani evenmen. Pakshe tiennya Sudan nama monwagi. Dari ini monwagi berkat itu tu ma lama. Oh, biasa maafi. Api balaparut tu no janadi pati berani sah parlimen tu pati berani kena dekama balaparut tu no. Kena muka sebagai itu kena kian lembah. Muda ni ni kita kalah itu janadi pati berani dia nampulang. Orang janadi pati berani ada. Tamangge plan B C D dia dia na. Parlimen tu betul nak kaling, kan demi ini kaya apa dia lo? Jadi ini betul orang dekama, dekem kumanu betul orang nak, the pertama ini betul orang mohon di pesan dah, sama kita balik lagi budi tapi, kat itu kerja marga sanggidaan saktiya, sanggidaan kat itu kerjanya nak. Sesama merate, dewantam sanggidaan jahal aktiya nak pasalnya, kerana paksa, kerana ikhik perdesa ulah adu video sendiri me silu me perdesa ulat. Apa yang mesti agak tapi uturunnya uturu perdesa sanggidaan sakti sape eksa wadu nat, e perdesa apinya yang mesti ada sanggidaan yang kiri meh kaya uti na, tiada sa api, sama kita jangan balik lagi ini dia tak kepet taking, api bumi sanggidaan kat itu sakti mat kerana, api mahatarin patang kat tapi district ke puram gila api gramiya ini dia tapi paksa silu menaik kat tekik itu la mandiru gila Sikit sanggahannya kan, tapi ini nak kita hamban tu gampang hati no. Ewak api gowis samulu dengi ye, tamu saat tak gowis samulu kami perlu tua, tapi kuna lagi sikit. Nanti orang nak kotas hatara kita, itar jangan tahu ekrasi kalau wanita pat tu gowis samulu api sama kita gowis nak perkasa ni lihat kuah. Itu kotas api visiha taro ini dah, dengan tak kanta samulu api mahanura sikit kanta ekrasi kalau kerana. Taruna samulua klasikal itu no, apa ilaga gowis samulua ampar disik kesitu no, ilah itu pas sekanta samulua batul lete ano, tiwara samulua apa itu no, meh dia noek dia itu, eventman ini, orang dewal itu no, api waksha dia itu, api kalau itu samaru payu pakrama ilir pain ni ne, dia kepet tengah api tengah ekrasi ni dewan ter paksas garna wa ekrasi itu, sandane gudak kelar api ter martu masa Apede sandana katui ma awasankaran na puluwa be, ewake ma api nuhitana, misal pirisak apete ke ekrasui ma ekapi diakta perandana widir, ita putra putgale widir, me elemena sati kehipeater tersidueno, lewante sangga samulu peateno, ewake kate tu gana na awak,
සිදුන. ඊට අමතරව හැමදාමත්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා කරන සුභ සාධන කටයුතු එක පැත්තෙන් සක්වල එක පැත්තෙන් එතුමාගේ සෞඛ්‍ය සේවාවේ සුව මට නමවතු නොවන්න ඒ වැඩසටහන මේ දෙක දෙකම සමගාමීව එතුමා හැමදාම කරන්නේ සුභ සාධන කටයුතු ටික තමන් විපක්ෂයේ ඉඳගෙන කරන්නේ කටයුතු ටික කරගෙන යනවා. ඒ අතර තමයි අපි අනෙකුත් සංවිධාන කටයුතු දැන් ආරම්භ කරලා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. දැන් පහුගියවර මැතිවරණය ගැන කතා කරද්දී මේ වියදම සම්බන්ධයෙන් මහත් ආందోళනාත්මක දේවල් අපිට අහන්න දකින්න ලැබුණා. වියදම වැඩි රටේ ආර්ථිකයත් එක්ක කියන ප්‍රශ්නේදී දැන් මේ වෙනකොට දැන් මේ වියදම කියන කාරණාව ගැටලුවක් ඇති කරගැනීමේ හැකියාවක් තියෙනවද? කිසියම් විදියකින් මේ මැතිවරණය කල් දැමීම සඳහා කවුරුන් හෝ කියනවනම් එහෙම හැකියාවක් තියෙනවද මේ පාර? ඒක කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවා පළාත් පාලන මැතිවරණේ පළාත් පාලන පනතට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක විවස්ථාවෙන් සම්පාදනය වෙච්ච මැතිවරණයක් නෙමෙයි. විවස්ථාවට අඩංගු වෙච්ච මැතිවරණයක් නෙමෙයි. ඉතින් ඒක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු පිරිස චන්දන නිසා සල්ලි නැහැ කියලා කල් දැම්මේ. ඒ නිසා ඒ මැතිවරණය කල් දැම්මට පාර්ලිමේන්තු මැතිවරණය කලින් ගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණය කියන කාරණා මැතිව චන්දන නැහැ කියලා කල් දාන්න බෑ. දැන් පාර්ලිමේන්තු මැතිවරණ අපි කියපුවා ලබන අවුරුද්දට නම් කල් තියෙනවායි කියලා. හැබැයි ජනාධිපතිවරණය කිසිසේත්ම මේ નિયમિત විවස්ථාවෙන් සඳහන් වෙලා තියෙන දින වකවානුව තුළ පැවැත්වුවේ යුතුමයි. ඒක කිසිසේත්ම වැළක්විය හැකි කාරණාවක් නෙමෙයි. හොඳයි. ඒ වගේම එදා රට තිබුණු තත්වය පෝලිං විදිය තිබුණා අසීරුතාවයෙන් හිටියා. දැන් මේ වෙනකොටත් වැට් එක වැඩි, වදුබර ජනතාවට දරා ගන්න අසීරුයි. මේ වෙනකොට රටේ පවතින වාතාවරණය පිළිබඳව විපක්ෂයේ විදිහට මොන වගේ මතයක්ද ඔබතුමන්ලාට තිබෙන්නේ? ඔව්, දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාරගද්දී ඌට වාසිදායක තත්වයක් තිබුණා. ඒ වාසිදායක තත්වය තමයි රට බිඳුවටම වැටලා තිබුණේ. ඒතර බංකොලොත් තුනක් එතකොට බංගලොත් වුණාට පස්සේ අපි විදේශ ණය ගෙවීම නතර වෙලා තිබුණා. එතකොට අපේ රටට ලැබෙන යම් ඩොලර් එකක් දෙකක් වේද ඒ ඩොලර් එක දෙක ණය ගෙවීම සඳහා භාවිතා වුණේ නැහැ. භාණ්ඩාගාරය තුළ ක්‍රමිකව ඒක වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියත් නැත්නම් ඕන කෙනෙකුට ඒ වෙලාවේ තිබුණා අපි දන්නවා ගෑස් ටික ගේන සල්ලි තිබුණේ නැහැ. ඉන්ධන ටික ගේන සල්ලි තිබුණේ නැහැ. ඖෂධ ටික ගේන සල්ලි තිබුණේ නැහැ. පොර ටික ගේන සල්ලි තිබුණේ නැහැ. මේ මාස දෙක තුනක් යනකොට මේක කලමනාකරණය කරන්න පුළුවන් වුණා. අපි ඩොලර් ණය ගෙවන්නේ නැති නිසා. ඉතින් ගෝඨාභය ගිහිල්ලා අතාරපු තැනින් ඉස්සරහට කොහොමත් එතකොට ඉන්න පාලකයාට ඒ අවම දේවල් ටික සම්පාදනය කරගන්න පුළුවන් වුණා මාස 3-4ක් යනකොට. හැබැයි එහෙම වුණා කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත කරපු අන්තිම මාස දෙක තුනේ මිනිස්සු තිබුණ ජීවන වියදම අද අඩු වෙලා තියෙනවද? නෑ, ඒක වැඩි වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ජීවන රටාව, තමන් ගත කරපු ජීවන රටාව, මාසෙකට සැරයක් ට්‍රිප් එකක් ගියා නම් මාසෙකට සැරයක් මේ දරුවන්ට මොකක් හරි විශේෂ සෙල්ලම් බඩුවක් අපි ගිහම පොඩි ළමයෙකුට අරන් දුන්නා නම් තුන් වේල කකා හිටියා නම් ඒක දෙවේලට බැස්සා. වෙනදා කන තමන්ගේ ආහාර අඩංගුව අඩු කරන්න සිද්ධ වුණා. ආදායම් අද මිනිස්සුන්ගේ තාම අවම වෙලා තියෙනවා. හැබැයි වේදම් විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආදායමේ වැඩිවීමක් වෙලා නැහැ. තමන්ට ඉතිරියක් නැහැ. දැන් ඔබතුමියලම දන්නවා වැටුප පෞද්ගලිකාංශයගේ මොකද වෙන්නේ කියලා. වෙනදා මාසෙක ගත කරන්න දැන් දවස් 20කට වැටුප ඉවරයි. එතකොට තමන්ගේ ජීවන රටාවන් හැම කෙනාටම මේ අවම කරගන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ගොඩක් අවශ්‍යතාවයන් කප්පාදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හරහා ජනතාව ඉන්නේ විශාල පීඩනයක. අපි දන්නවා විශේෂයෙන්ම රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ රුපියල් 40,000 50,000 60,000 70,000 මේ ලක්ෂගත්තු අයත් අද තමන්ට ඒ කළමනාකරණය කරන්න පුළුවන් හැකියාව අවම වෙලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පාලනයෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උඩහට ගියේ නැහැ. අර තිබුණු ක්‍රයිසිස් එක කළමනාකරණය කරගන්න පුළුවන් වුණා පෝලෙන් ටික නැති වුණා ඩොලර් ටික තුරු නිසා. හැබැයි එතනින් එහාට මිනිස්සුන්ට ආදායම් උපාදනය වුණ නැහැ, ආදායම් වැඩි වුණ නැහැ, ජීවන වේදම අඩු වුණ නැහැ, රැකියා අවස්ථා උදා වෙලා නැහැ. බැංකු වලින් සහ අනිත් තැන් වලින් ව්‍යවසායකයෝ බංගලොත් භාවයට අද දමමින් ඉන්නවා තියෙන ප්‍රශ්නත් එක්ක මේ ප්‍රශ්නේ අපි හිතනවට වඩා බරපතල නංග තමයි රටේ තියෙන මිනිස්සුන්ගේ ජන ජීවිතය තුළ. හොඳයි. මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ විශේෂයෙන්ම
ජාතික ජනබල වේගය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ මේ මැතිවරණ කතන්දරය ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ පාර ඔයගොල්ලන්ට ජාතික ජනබල වේගය පැත්තට වැඩි ජනප්‍රසාදයක් තියෙනවා කියන කාරණාව අපිට විටින් විට අහන්නට දකින්නට ලැබෙනවා. ඒකත් එක්කම අසල්වැසි ඉන්දියාවේ නිල ආරාධනයක් ලැබිලා අන්ඩ්‍රු කුමාර් දිසානායක මහතා ඇතුළු පිරිසක් එහි නිල සංචාරයක නිරත වීමත් සමාජයේ වැඩි අවධානයකට ලොකු වුණා. මොකද මං හිතන්නේ මීට කලින් එවැනි දෙයක් ඔවුන්ට ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසාවෙන් ඒ ඉන්දියානු මාධ්‍ය පවා ඒ සංචාරය වාර්තා කළේ මේ වෙනකොට ලංකාවේ වැඩි ජනප්‍රිය භාවයක් තියෙන අපේක්ෂකෙක් විදියට ඔහු හඳුන්වල දීලා ඒ නිසාවෙන් ඉන්දියාවේ මේ සංචාරයකට ආරාධනා කරා කියලා. කොහොමද මේ තත්ත්වය දකින්න බුද්ධ සජිත් ප්‍රේමදාස මහතා අපේ රටේ විපක්ෂ නායකවරයා විදියට එතුමන්ට මේ වගේ අවස්ථාවක් නොලැබීමත් එක්ක ජනතාව ගොඩක් වෙලාට සංසන්දනය කරනවා. ඔබතුමා කොහොමද මේ තත්ත්වය දකින්නේ? මේක අපි බොහොම පැහැදිලිව දන්නවා. මේක ආරාධනාවක් නෙමෙයි. මේක ඉල්ලීමක් හිටුවීමක්. ජනතාව මිතුරුනේ නැත්නම් NPP එකෙන් මීට මාස 6ක සිට තමයි මේ ඉල්ලීම කරලා තිබුණේ. ඒ ඉල්ලීමට අවස්ථාවක් ලැබිලා තිනවා මාස 6කට පස්සේ. ඒකයි වෙලා තින්නේ. නැතුව මේක ආරාධනයක් නෙමෙයි. එහෙම මං හිතන්නේ කොහිට වඩා ඉන්දියානු රජයත් එක්ක බොහොම නිතර සම්බන්ධ වෙන දේශපාලන ව්‍යාපාර මෙහි මේ රටේ තියෙනවා. TNA එක. ඒ වගේම අපේ උඩ රට අපේ වතු ජනතාව නියෝජනය කරන පක්ෂ ඉන්දියාවත් එක්ක බොහොම සමීප කටයුතු කරනවා. ඒ වගේ ඉල්ලීමක් කරොත් සමහරලාට මාස 6ක් කරගෙන ඉන්න ඕනේ. සමහරවිට ඊට කලින් ඒ අවශ්‍යතාවය ඒ අපොයින්ට්මන්ට් එක හම්බ වෙනවා. ඉතින් මෙතන දැන් රට තුල පෙන්වන්න හදනවා ජනතා විතුරන අපිට මේ ආරාධනා කරා ඊළඟ විපක්ෂය අපි තමයි ඊළඟ ආණ්ඩුව හදන්න කියලා. මේ මතයක් මාධ්‍ය තුලින් හදන්න කටයුතු කරන්න මේක ඇත්ත තත්ත්වය. මේ බොහොම අමාරු මාස 6කින් පස්සේ ගත්ත අපොයින්ට්මන්ට් එක මේ මම වගකීමෙන් කියන්නේ. ඒ නිසා ඒක අපි දකින්නේ නැහැ මේ මහා විශාල කාරණයක් විදියට. නමුත් බොහොම අපි ඉන්දියානු තානාපති කාර්යාලයත් එක්ක බොහොම සම්පූර්ණ කටයුතු කරනවා. අපේ පක්ෂේ කටයුතු කරනවා. අපේ නායකයෝ කටයුතු කරනවා. ඉතින් මේක අපි දකින්නේ ඉල්ලීමක් ඉෂ්ට වීමක් තමන්ට මාසයකට පස්සේ තමන්ගේ ඉල්ලීමට අවස්ථාවක් ලැබීමක් විදිහට විතරයි. ඉන්දියා මාධ්‍ය මාධ්‍ය වාර්තාකරණය ඕන රටක දේශපාලනය කරන එක අඩු වැඩි වශයෙන් මාධ්‍ය නොයෙක් විදිහට ඒක වාර්තා කරනවා. ඉතින් නමුත් අපිට නම් ඒක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අපි සතුටු වෙනවා ඉන්දියාවට ජනතා මිතුරුන් යාම ගැන. මොකද අපේ කලාපීය බලවතා ඉන්දියාව. හැබැයි ඉන්දියාව එක්ක නෙමෙයි ජනතා මිතුරුන්කට කටයුතු කරන්නේ, වෙනත් රටවල් එක්ක තමයි සමීපව කටයුතු කරන්නේ. ඉතින් ඉන්දියාවත් එක්ක ජනතා මිතුරුන් නැත්නම් NPP එක සුහදව කටයුතු කරනවා නම් ඇත්තෙන්ම සත්භාවයෙන් ඒ ගැන අපිට සතුටු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ එතකොට ප්‍රතිපත්ති වෙනස් වෙලා මේ මං කුවා මං දැක්කා මේ විතේරතුත් කියලා තිනවා අපි කාලීන වෙනස් වෙනවා කියලා. හැබැයි කාලීන වෙනස් වෙනවන එක සත්භාවයෙන් වෙන්න ඕන. එහෙම නැතුව ඉන්දියාවට ගිහිල්ලා එකක් කියලා මෙහෙට ඇවිල්ලා තව එකක් කියලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නේ ජනතා මිත්‍ර පෙරමුණ තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඒගොල්ලෝ ගිහිල්ලා ආවා. අපි සතුටු වෙනවා ඉන්දියාවේ ඉන්දියාව අපේ රටේ සංවර්ධනයට ශක්තියක් බවට පත් කරගන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙළකුත් ඒගොල්ලෝ අනුගමනය කරනවායි කියලා කිව්වොත් අපි සතුටු වෙනවා. එහෙම නැතුව ඉන්දියාව ගිහිල්ලා බලලා විසිට කළා වට වඩාක් නැහැ. මොකද අද මේ දකුණු ආසියාව තමයි වේගෙන් දියුණු වෙමින් පවතින ආර්ථික යෝධයා. දැන් අපි අපිට ඩොලර් බිලියන් 100ක පත්කමකට යන්න දෙනවා. ඒක ලොකු දෙයක්. හැබැයි චෙන්නයි මේ නැත්තම් තමිල්නාඩු ප්‍රාන්තය මේ වසර දෙක තුනක් ඇතුළත ඩොලර් බිලියන 1000ක වත්කමක් කරා ගමන් කරමින් වේගෙන් යනවා. ඉන්දියාවේ ජනගහණයෙන් 10%ක් දැන් ලක්ෂපතියෝ කියලා තමයි කියන්නේ, නැත්තම් කෝටිපතියෝ කියමුකෝ. කෝටිපතියෝ හිටියොත් අපිට ඒකෙන් 1%ක් මේ රට ගෙන්න ගන්න පුළුවන් නම් සත්‍යන්ත සංචාරක විදිහට ඒකත් ලොකු ශක්තියක්. ඉන්දියාව අපිට මේට වඩා ආර්ථික වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ කිවිසුම් වලට ගිහිල්ලා ඉන්දියාවයි ලංකාවයි අතර අපේ ග්‍රිඩ් එක කනෙක් කරලා තව ගොඩාක් දේවල් තියෙනවා ඉන්දියාව ඉන්දියාවේ ආර්ථික දියුණුව අපේ රටේ වාසියට හරව ගන්න. ඉතින් අපි කැමති දැන් ගිහිල්ලාවට පස්සේ ඉන්දියාවත් ලංකාවත් අතර ඉදිරියේදී ආර්ථික සබඳතාවයන් හරහා රට දියුණු කරන්න කොහොමද කියලා මේ අනුර කුමාර ඇතුළු ඔය පක්ෂේ කියනවනම් මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ සංචාරයෙන් පස්සේ. නැද්ද ඒ වගේ සැලසුම් මේ විදිහට රට දියුණු කරන්න විපක්ෂයේ විදිහට ඔබතුමන්ලට නැද්ද ඒ විදිහට කලාපීය බලවත්කම? බොහොම පැහැදිලිවම අපේ
අපේ පක්ෂයේ ආර්ථික වැඩපොළ තුල තියෙනවා මේ ඉන්දියාවත් එක්ක කොහොමද කටයුතු කරන්න ඕන කියන එක. ඉන්දියාවත් එක්ක අපි තියෙනවා මේ දැනටත් නිදහස් වෙළඳ ගිවිසුමක් තියෙනවා. ඒක අපි තව දුරටත් යාවත් කාලින කරන්න ඕන. අපි තියෙනවා දන්නවා මේ ගිවිසුමේ ගොඩක් අඩුපාඩු තියෙනවා. අපි තව දුරටත් අපිටත් win-win situation එකක් ගන්න පුළුවන් විදිහට මේ රාජතාන්ත්‍රිකව මේ ගිවිසුම් අලුත් කරගන්න ඕන. මොකද අපි මේ ගිවිසුම අස්සම් කරේ මම හිතන්නේ අවුරුදු 30කට පෙර එහා. අද ඊට වඩා ඉස්සරහට විශාල වේගයකින් ඉන්දියාව ගිහිල්ලා තියෙන නිසා අපිට මේක අපේ පැත්තට සුබවාදීව මේ ගිවිසුම හරවා ගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. මොකද දැන් අපි දන්නවා ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් මේ චීනය ගොඩක් දුරට ඈත් කරමින් යන්නේ. ඒතර චීනයේ තිබුණු සැපයුම් කර්මාන්ත ගොඩක් ඒ වගේම ඔවුන් මේ බාණ්ඩ හෝ සේවා ලබා ගැනීම වෙනුවට මේ ඉන්දියාව මූලික කරගත් මේ අපේ කලාපෙන් බාණ්ඩ ලබා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා අපි අන්නේ විභයන් අඳුනාගෙන අපිට කටයුතු කරන්න පුළුවන් නම් මේ ඉන්දියාවේ දියුණුව අපේ දියුණුවටත් පිටිවහලක් බවට පත් කරගන්න පුළුවන්. ඒකට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ ඒ ආර්ථික වැඩපිළිවෙළ ඒ රටේ ආර්ථික වැඩපිළිවෙළත් එක්ක බද්ධ වෙන්න ඕන. හැබැයි ජනතා මිත්‍රවරුන කියන්නේ ඒට විරුද්ධ දිශාවක ගමන් කරගෙන ආර්ථික වැඩපිළිවෙළ. ඔවුන් තවදුරටත් කියන්නේ මේ නිෂ්පාදන ආර්ථිකය. මම සහ අපි කියන කාරණය තමයි මේ නිෂ්පාදන ආර්ථිකයට එහා ගිහලා සේවා ආර්ථිකයක් තුළින් අපේ රට දිනු කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. මොකද නිෂ්පාදන ආර්ථිකයකට යන්න තරම් අපිට මේ මහා ලොකුට අපි කියනවා අපිට සම්පත් තියෙනවා කියලා. අපිට එහෙම සම්පත් නැහැ. ලෝකේ අනිත් රටවල ඛනිජ සම්පත ගත්තොත් අපිට තියෙන්නේ මැණික් විතරයි. අනිත් ඒවා තාම මේ සුළු බොහොම ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව තාම සුළු ප්‍රමාණවලින් තමයි අනිත් සම්පත් තියෙන්නේ. ඒකට අපේ කම්කරු කුලිය වැඩි. මුතු මේක දන්නවා. අපේ රටේ 1980 අගභාගයේ ප්‍රජාජනපතුවගේ නම ඇගලුම් කර්මාන්තේ. අපි ඇගලුම් කර්මාන්තේ ඉහළටම ගියා. අපි අද මොකද අපේ ඇගලුම් කර්මාන්තේ MM කර්මාන්තසලා අපේ රටේ යනවා වෙනත් රටවලට. ඒකට හේතුව එක පැත්තකින් අපේ ශ්‍රමය මිලාධිකයි අනිත් පැත්තකින් අපේ විදුලිය මිලවාධිකයි. හැබැයි 94න් පස්සේ මේ ඇගලුම් කර්මාන්තය වෙනස් ශේෂ්ඨ වලට අරගෙන යන්න පුළුවන් නායකයෝ හිටියේ නැහැ. වෙනදාස මහත්තයල වගේ ඒ ආර්ථික වැඩපිළ ක්‍රියාත්මක කරන නායකයෝ හිටියානම් ඇගලුම් කර්මාන්තයෙන් ඊළඟ අඩියට තියෙනවා. ඒක තිබ්බේ නැහැ. දැන් බලන්න අපේ රට ඉතාම හොඳ මධ්‍යස්ථානයක් අධ්‍යාපනික වශයෙන් අධ්‍යාපන කේන්ද්‍රීය ආර්ථිකයක් කරන්න එහෙම නැත්නම් අධ්‍යාපන සේවා සපයන මේ කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තිබුණා. අපිට අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දුන්නේ නැත්තේ කවුද? ජනතා මිත්‍රවරුන්. ඈ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව ගොල්ලෝ හැමදාම කතා කරා. ඒව කරා නම් අද මේ රට තුලට මිනිස්සු ඇවිල්ලා වෙන රටවලින් ඉන්දියාවෙ වෙන්න පුළුවන්, දකුණු ආසියාවෙ වෙන්න පුළුවන්, වේගයෙන් දිනන අප්‍රිකානු මහද්වීපයේ නැගෙනහිර කලාපයෙන් වෙන්න පුළුවන්, අග්නිදිග ආසියාවෙන් වෙන්න පුළුවන්, මැද පෙරදිගෙන් වෙන්න පුළුවන්. විශාල පිරිසක් ඇවිල්ලා මේ සේවාවන් සපයන මධ්‍යස්ථානය බවට පත් කරන තුරු අධ්‍යාපන පැත්තේ කවුද වට බාධා කරේ? සෞඛ්‍ය. අපේ රටට හොඳ සේවාවක් සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කළා. අපිට පුළුවන්කම තිබුණා මේ කලාපයටම බේද දෙන සෞඛ්‍ය සේවාව සපයන මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඒව කරන්න අවුද බාධා කරේ? ඒ නිසා වැදගත් වෙන්නේ මේ වැඩපිළිවෙල. එහෙම නැත්නම් මේ තියෙන ක්‍රමයට විරුද්ධව කියලා මේ වෛරීව මේ විරෝධතාවය මතපදනම් කරපු වෛරය මතපදනම් කරපු දේශපාලන ව්‍යාපාර වලට ඡන්ද දීලා ගෝඨාභය වර්ෂන් 2 ඒකේ වර්ස් කේස් සිනාරියෝ තමයි ඊළඟට යන්නේ. හොඳයි අපි සෝදානම් වෙන්නේ අද ඉරහරි කෙලින් වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමෙන් අනතුරු යලි තමයි. නයිතෙන් නයන වෙලාද? ඊන විදිහට නම් එහෙම තමයි. එන්නේ මම ඇලට් එක ඉඩබෙහි. නැත්තම් බලන්න. ඔව්. දඩ. මොකද පෙරේතරය දාහිරද ලීල බැස්සනේ. මොකට බැස්සේ? මගේ ප්‍රයිවට් දෙයකට. තාමසට ප්‍රශ්නයක් දෙයි. කවුද? කවුද? ආ කවුද ලියෝ? මගේ ඔළුව වල ගන්නවනේ ඕගොල්ලෝ. ආදරණීය
සිතැඟි සැබෑ කරන වසරේ දෙවැන්තම මංගල ප්‍රදර්ශනය The Wedding Show 2024 පෙබරවාරි මාස 16 17 18 BMICH සිරිමා බණ්ඩාරනායක පරිශ්‍රයේදී සංවිධානය Asia Exhibition and Conventions රුපියල් 14500ක මාසික වාරකයකට brand new CT100 එකක් ගන්න Ceylon Strategic Research Institute Other keels can come. Helicopter, helicopter. Udda valuat, bima valuat, sallilu. Ita ganne bari pudumi apneka. Kalin milyanapati, sama dinakama lakshapati, sama masekama milyanapati. Viva ekatunu ukute ekaka. Rasa uparimai. Mama dinno, mata hetat bonjione. No cubes, elevalu atarin mevena chicken rasa. Sabang welata wada dekunayak wediyen baachana sodana Vim bar. Oya future ready wenno ona. E wenuen mama hamadama toyat ekka. Avurudu 6th 11th athara daruan sandaha wedagath posha padartha 24k adangu Sastrajan Junior. Yugayak. Aluthin liyena handak. Janahit soyana. Dayak yali pana nagana. Yugaye Jana Handa Munara Dinapata Jatika Puhatpata Adasita Satiye Dinapahema Rate Adun Velavi Ate Ati Ganata Hite Ati Vahane Ganna Obat Langama LB Finance Ekata Ikmanata Enna Shine Eka Gamu Beratama Yamu Kiwi Ready Venna Shine Venna Pyaas Then Visheshajna Vishwasaya Samaga Commercial Bankua, Tirasara Anagataya Kudisa. ආදරණීය සිතැඟි සැබෑ කරන වසරේ දෙවැන්තම මංගල ප්‍රදර්ශනය The Wedding Show 2024 පෙබරවාරි මාස 16 17 18 BMICH සිරිමා බණ්ඩාරනායක පරිශ්‍රයේදී සංවිධානය Asia Exhibition and Conventions. හඳුන්වා දෙන Glow and Lovely Gram 15 pack එක රුපියල් 199කට මේ තමසලගේ බල්ලකෝ ගුණේ ගුණේ මේ මේ හරි බලවත් තියනවා බල්ලෙක් බල්ලට කට දෙන්නකෝ පොල්ලෙක් කොහොමද මං කෙල්ලට උම්මකක් දෙන්න ගුණේ අලියම්මා යම්මා ඔලිය මත් ලව් කරන්න ඉන්නේ කෙලුණ වෙලාවට තනියම ස්විච් එක කරලා මස් කපු එක තේරෙද හා මුදින් මස් කපු වල thank you කියන්න කිව්වා ඉවරයි කියන්න කිව්වා thanks for that බුදාර බල්ලෙක් Sony Nappy Gold look ke dikhte na liya gold Viramina anuthuru oba nawath athikutu wen sitinne swarnawahini irahari kelin wedasatahana samagin oba dannawa ada dawase di ape aaradi damutta samagi jana balavege mehiyum pradhani ha samagi govi balavege jaathika sangvidhayaka parlimenthu mantri nalin bandara mahata ape viramita kalin katha baha karimin sitiyame indiyawath ekka ape ratata thibena sambandhaya sahaya sabdatha wada tarakara ganeeme wedagathkama ehi awashyathawaye koi taramda kiyana karunawa e kathawath ekkama mama obutumagen ahanata kiyala hituwa den ada dawase di india UPI ක්‍රමය විශේෂයෙන්ම මේ ඉන්දිය ෂණික ග්‍රවීම් ක්‍රමය අද දවසේදී අපේ රටට හඳුන්වා දුන්න අද රටේ රාජ්‍ය නායකයන්ගේ මූලිකත්වයෙන් සංචාරකීන්ට මෙහිදී වැඩි අවස්ථාවක් වැඩි වටිනාකමක් මේකෙන් ලබා දෙන්නට පුළුවන් කියන කාරණාව මත උනා ඔබතුමා කොහොමද දකින්නේ මේ ක්‍රමය මේ ඉන්දිය ෂණික ණය ෂණික ගෙවීම් ක්‍රමය අපේ රටට හඳුන්වා දීම මොන විදිහේ අවස්ථාවක් ඇති කරගන්නවද මම මේකම සුභවාදීව දකින්නේ මොකද දැන් අපේ රටට ඉන්දියානු සංචාරකින් ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත්. මොකද ඔබතුමියලා දන්නවා ඉන්දියාවේ මොනතරම් ආර්ථිකයේ ශක්තිමත් වුණාද? චෙන්නයි නගරේ. ඊළඟට මදුරාසිය. ඒ තිර ප්‍රධාන නගරවල දිල්ලි වල පවා මේ අපේ කොළඹ නගරයේ තියෙන ඒ නිදහස ඒ පිරිසුදුකම ඒ ara traffic එක නැතුව මිනිස්සුන්ට ගත කරන්න පුළුවන් පහසුකම නැහැ. ඒ යටිතල පහසුකම්
ඒ නගර කොච්චර ආර්ථිකමය ශක්තිවත් තිබුණත් ඒ ගොල්ලන්ගේ තියෙන තත්ත්වය බොහොම ප්‍රාථමික පහත් තත්ත්වයක තමයි තියෙන්නේ. ඒතර ඒ නාගරික ප්‍රදේශ සහ රටේ ඉන්න සාල ධනපති පන්තියක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන පිළායින පිරිසක් සමහරට මේ සිකුරාදා වෙලා සවුදා කොළඹ ඉඳලා යන්න පෑය එකමාරයි දෙකයි ගත කර ගත වෙන්නේ. එහෙම විශාල සංචාරක ආකර්ෂණයක් අපේ කොළඹ නගරයට තියෙනවා. ඒ කියන්නේ වීකෙන්ඩ් ටූරිසම් කරන කට්ටිය. තව අපි ඒකට අවශ්‍ය පහසුකම් සපයා යුතු දේවල් අල්පේ පැත්තට අඩුපාඩු තියෙනවා. හැබැයි මේක හොඳ දෙයක්. එතකොට ඒ සංචාරකයන්ට බොහොම පහසුවෙන් මිලදී ගැනීම සේවාවන් සඳහා ගෙවීම කරගන්න මේක මම හිතන්නේ හොඳ දෙයක්. ඒ නිසා අපි දකින්නේ නැහැ මේකේ වරදක්. අපි බලන්න ඕනේ තවදුරටත් කොහොමද ඉන්දියානු සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කළ යුතු දේවල්. දැන් අපි දන්නවා සමහර ගමනාන්තොල්ල තවදුරටත් අපිට ඩිරෙක්ට් ෆ්ලයිට් ලෑස්ති කරන්න පුළුවන් නම් විශාල වශයෙන් ජනගහනේ ඉන්න නගර තව තියෙනවා අපිත් එක්ක ඩිරෙක්ට් ෆ්ලයිට් නැති. හැබැයි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් දාන්න පුළුවන් නම් ඒ තැන්වල එක්ක අපේ රටෙන් වෙන්න පුළුවන් නැත්නම් ඉන්දියානු ගුවන් සේවා භාවිත කරලා යන්න පුළුවන්. තව විශාල පිරිසක් අපිට මේ සතියන්ත සංචාරකයෝ අපේ රටට සමත කර ගන්න පුළුවන්. ඉතින් මම දකින්නේ මේක සුබවාදීව ඉන්දියානු සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා ගත්තු ක්‍රියාමාර්ගයක් විදිහට. ඒ වගේම තමයි ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම රටක ආර්ථික දියුණුවට ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපි දන්නවා අපේ රට සාමාන්‍යයෙන් චීනය, ඉන්දියාව, රුසියාව වගේ රටවල් එක්ක ඉතාම සමීප සබඳතාවක් පවත්වාගෙන ඉනවා අතීත කාලේ ඉඳලම. ඔබතුමා කොහොමද හිතන්නේ තවත් මොන වගේ රටවල් එක්කද අපේ රට ජාත්‍යන්තර සබඳතා තර කරගත යුත්තේ ඉදිරියට? විශේෂයෙන්ම අපි හඳුර ගන්න ඕන අපිට වඩා සුබදායක සහ අපිට කන්ෆර්ටබල් පිළ පිරිස කවුද කියලා. අවසර වගේ මහා ලොකු පිළවෙදීමක් නැතත් අපි දන්නවා අපේ අපනයනයන් ප්‍රධාන වශයෙන් ඉලක්ක වෙලා තියෙන්නේ ඇමරිකාව සහ යුරෝපය පදනම් කරගෙන. ඊට පස්සේ කලාපීය බලවතාවයේදී අපිට ඉන්දියාව අමතක කරලා මේ භූ දේශපාලනයේ කටයුතු කරන්න බෑ. ඒ වගේම අද වෙනකොට ඉන්දියාවේ තියෙන ආර්ථික දියුණුවත් එක්ක ඒක අපිට විශාල වාසියක් බවට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. නැතුව අපිට මේ කියුබාවේ මේ ගුණ ගායනා කරලවත්, රුසියාවේ ගුණ ගායනා කරලවත්, එහෙම නැත්නම් උතුරු කොරියාවේ ආර්ථික වැඩපිළිවෙළවල්, එහෙම නැත්නම් මේ වාමාංශික බලය තියෙන රටවල් ගැන කතා කරලා ඉදිපන්දම් හඳුන් කූරු පත්තු වල වැඩක් නැහැ. අපි අවබෝධ කරගන්නවා මේ ලෝකේ ආර්ථික බලවතුන් විදිහට සහ කලාපීය බලවතුන් විදිහට මොන රටවල් එක්කද වැඩි සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඒක බොහොම හොඳින් අවබෝධ කරගත්තු දේශපාලන ව්‍යාපාරයක් තමයි සමගි ජන බලවේගයේ අපේ ආර්ථික වැඩපිළිවෙළේ. ඒ නිසා අපි පැහැදිලිවම විශේෂයෙන්ම ඉන්දියාව කියන රට අපිට ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් සහ සෑම පැත්තකින්ම වැදගත් අපේ රටේ දියුණුව ශක්තිමත් කරගන්න නිසා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු අය දැන් මම දන්නේ මොකද්ද ගනුවණය කරන වචනේ කියලා. අපි මේ වෙලාවේ ඉන්දියාව අපේ ආර්ථික වැඩපිළිවෙළට හරියට බද්ධ කරගත්තොත් අපිට අපේ ආර්ථිකයට මම හිතන්නේ ඒක ලොකු හයියක්. හොඳයි, රටේ ආර්ථිකයට ආර්ථික වැඩපිළිවෙළක තියෙන අවශ්‍යතාවය පිළිබඳව ඔබතුමා ඉතා හොඳින් පැහැදිලි කරා. දැන් සමගි ජන බලවේගයට ආණ්ඩුවත් එක්ක ගත්තම සහ සෙසු පක්ෂත් එක්ක ගත්තම මොකක්ද මේ තියෙන වෙනස් විදිහේ ආර්ථික වැඩපිළිවෙළ? පැහැදිලිවම සමග ජන බලවේගය මානුෂීය ධනවාදය අනුගමනය කරන දේශපාලන ව්‍යාපාරයක්. දැන් අපි දන්නවා අනිල් වික්‍රමසිංහත් ධනවාදී දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ තමයි අනුගමනය කරන්නේ. හැබැයි එතන තියෙන ගජමිතුරු ධනවාදය අපි දන්නවා කාටද බදු සහන දුන්නේ කියලා. බදු සහන දුන්නේ තමන්ගේ පැලැන්තිය ඇයට. අපි දැක්කනේ දැන් මේ මොනවාද IMF එකේ තීන්දුව తీරනත් එක්ක ණය කපා හැරීමේදී ස්වෛරීය බඳුන් කරගත්තු අයගේ ණය කපා හැරීම සිදු වෙනවා දුන්නේ නැහැ. ඒ වෙනුවට උනේ ඔබතුමියලගේ EPF එක තියෙන EPF ETF එකේ අරමුදලට තමයි ෂොට් එක දුන්නේ, තට්ටුව දැම්මේ. ඒක තමයි අපි දකින ප්‍රධානම වෙනස. ඒ වගේම බදු සහන දීමේදී ඕගොල්ලන්ගේ වටුප මත 36 දක්වා වූ අධික බද්දක් ගැහුවා. හැබැයි පෞද්ගලික වංචා දූෂණ කරපු අයට
අධික විදියට මුදල් උපයපු අයගේ එයාට බද්දක් පනවල ඒවා අත්පත් කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ නිසා ඒ පැලැන්ති රකින්න මානුෂීය පක්ෂ දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි මානුෂීය ධනවාදයේ තුලින් අපේ රටේ පොඩි මිනිහවත් ආරක්ෂා කරගනිමි. රාජ්‍ය සේවය සහ විශේෂයෙන්ම පෞද්ගලික අංශය මම විශේෂයෙන්ම කතා කරන දේ තමයි පෞද්ගලික අංශය 160කට වැඩි ප්‍රතිශතයක් ඉන්නවා මේ රටේ. එයා මේ රටේ ආර්ථික විශාල දායකත්වයක් දෙන. හැබැයි මේ රටේ රාජ්‍ය සේවය මේ රටේ පෞගේ කාලේ කටයුතු කරපු දේශපාලන ව්‍යාපාර විසින් විශේෂයෙන්ම මේ වමේ දේශපාලන ව්‍යාපාර විසින් ප්‍රසාරණය කරා. හොඳම දේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණාම ලක්ෂයක් ගත්තානේ. ලක්ෂයක් ගත්තා. ඒ ලක්ෂය ගත්තු අය දැන් ස්ථිරත් කරනවා. හැබැයි ඊට වසර 4ක 5ක 6ක 7ක 8ක ඉඳන් ඒ ආයතන වල අනියම් සේවය කරන අය සාමාන්‍යයෙන් දැන් නමුත් ඒ රාජ්‍ය සේවය ප්‍රසාරණය කිරීමේදී අපි දරන අමතර පිළිවය ඒ රාජ්‍ය සේවයේ නොවන ඔබතුමියලා ඇතුළු සමස්ත ගොවියා කම්කරුවා ඉඳන් දීවරය දක්වා වූ සියලු ජන කොට්ටාස වලට බෙදිලා යනවා. ඉතින් මේ වැරදි මේ රාජ්‍ය සේවයේ ප්‍රසාරණය ආරම්භ කරේ 94න් පස්සේ 2001 ඉඳන් 2002 ඒ අවුරුදු දෙකේ රණ වික්‍රම මහත්තයා රාජ්‍ය සේවය කරන්න උත්සාහ කරා. අන්තිම උනේ අනුර කුමාර දිසානායකලා ටිල්ලිල්ල එකතු වෙලා මහින්ද රාජපක්ෂව රෝපණය කරා. ඔහු බලයට ගෙනාවා. එතකොට ඔය ගෝඨාභයලා බැසිල්ලා කවුරුත් හිටියේ නැහැ. දැන් ඔය මේ රාජපක්ෂ පවුලේ එක්කෙනයි දෙන්නයි දේශපාලන ව්‍යාපාරේ හිටියේ. ඊට පස්සේ තමයි රාජපක්ෂ පවුල පෝෂණය වෙලා මේ දෙවන්ත රුක්ෂයක් විදිහට අපේ රට වෙලාගත්තු මේ රාජපක්ෂ බූවල්ල නිර්මාණය වුණේ. ඉතින් අද ඔය අවුරුදු 75 සාපේ ගැන කතා කරන අය දන්නේ නැහැ ගෝඨාභය මේ රාජපක්ෂ පවුල නිර්මාණය කරේ ඒ 75 සාපේ ගැන වැඩියෙන්ම කෑ ගහන NPP එකේ ජනතා මිත්‍රලුන කියන කාර්ය. ඒ නිසා මේ නිවැරදි දේ අවබෝධ කරගන්න ඕන. අපි 77 ඉඳන් 94 දක්වා වූ වේගවත් ආර්ථික ගමනක ගමන් කරපු රටක්. මොනවද කිව්වා? යුද්ධ දෙකක් තිබුණා. හැබැයි වෙලා 17 අවුරුදු සාපේ නිමා කරන්න කියලා තමයි ওই කට්ටිය එකතු වෙලා ඒ පාලනය වෙනස් කරේ. 17 අවුරුදු සාපේ තිබුණේ ඔය යුද්ධ දෙකත් එක්ක සිද්ධ වුණු යම් යම් භීෂණ තත්වයන් සහ ඒ හා බැඳුණු කතන්දර මිසක් ආර්ථිකමය කඩාවැටීමක් තිබුණේ නැහැ. වේගවත් ආර්ථික ගමන ගමන් කරා. ගමට රැකියා ටික ගියා. රටට ඩොලර් ආවා. සංචාරක ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තයෙන් ඉදිරියට ආවා. විදුලියෙන් රට ස්වයං පෝෂණය වුණා. මුතුමේලා දන්නවා ඇති 48 අපි නිදහස ලබද්දී අපේ ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණා සුද්ධ මේ රට පාලනය කරන්න කලින්. හැබැයි 48 අපි නිදහස ලබනකොට අපේ රටේ ජනගහනය මෙච්චර මේකෙන් භාගයක් හිටියේ නේ. ඒ භාගයෙන් ඒ කියන්නේ එතකොට හිටපු ජනගහණයෙන් 3/1 අපි දේශීයව සහල් නිෂ්පාදනය කරේ. ඒතුළු 3/2 සහල් පිටරටින් තමයි ගෙනාවේ. හැබැයි 48න් පස්සේ මහමාන්‍ය ඩීසල් රැමතුමාලා ජනපද ඇති කළා විශාල වාරි ජලාස හදලා වාරි පද්ධති හදලා 80 දශක ආගෙනකොට අපි සහලෙන් ස්වයංපෝෂණය වෙනවා. එතකොට ඒවට 75 සාප කියන්න බෑනේ. ඔබතුමීලා වගේ අපි වගේ ගම්මින් මිනිස්සු ගමෙන් ඉගෙනගත්තු ගිරලන් වෛද්‍යවරු එහෙම නැත්නම් නොඑක් සේසෝල ඉස්සරහට ආවේ නිදාස අධ්‍යාපනයේ ඉඳන්. නැත්නම් ඉස්සර කොළඹට සීමා වුණු එක්තරා පැලැන්තියකට සීමා වුණු අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒතොර 75 සාපෙද නෑ. එයා මේ සාවේ පටන් ගත්තේ 94න් පස්සේ. ඒක තමයි ඇත්ත කතාව. හොඳයි දැන් රටක ආර්ථික දියුණුවට ආර්ථික වර්ධනයට ප්‍රබල ලෙස බලපාන දෙයක් තමයි මේ වර්ජන කියලා කියන්නේ. වර්ජන නිසාවෙන් කොයිතරම් නම් අපේ රටේ ජන ජීවිතය වගේම මේ රාජ්‍ය සේවාවන් මේ හැම දෙයක්ම වගේ අඩාල වෙනවාද කියන කාරණාව අපි හොඳින්ම දන්නවා. දැන් සෞඛ්‍ය සේවය ගැන කතා කරද්දී අපි දන්නවා දැන් ආයතනවක් සෞඛ්‍ය වර්ජනයකට යන ප්‍රවෘත්තියක් පිළිබඳව අපට වාර්තා වෙලා තිබෙනවා. මේ වැටුප් දීමනාවන් සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධයෙන් ඔබතුමා මොකක්ද හිතන්නේ මේ 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 වෙලාවේ මේ සෞඛ්‍ය වර්ජනය කියන දේ අපේ රටේ ආර්ථිකයට ඇතිවන මේ ගැටලුකාරී තත්ත්වය සහ අනිත් පැත්තෙන් අපේ ජනතාව පීඩාවට පත් වෙන කතාවත් එක්ක බලද්දි මේ තත්ත්වය කොහොමද දකින් දැන් හිට දවසේදී ආයත් සෞඛ්‍ය වර්ජනයක් පිළිබඳව වාර්තා වෙලා තියෙනවා මොකද්ද ඔබතුමා මේ සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඖෂධ සමිති ව්‍යාපාර සමහර ඒවා සාධාරණ වර්ජනයන් ක්‍රියාත්මක කරන සත්තමන්ට වෙන සාධාරණයන්ට විරුද්ධයි. සමහර වෘත්තීය සමිති ව්‍යාපාර තමන්ගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් වූ වර්ධන ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් අපි දන්න මෙතන මේ මේ සෞඛ්‍ය සේවය නම් බරපතල ගැටලු මේ ආණ්ඩුව බලයට පත් වුණු දවසේ ඉඳන් තියෙනවා. විශේෂයෙන්ම
සජිත් පෙම්දාස මහත්තයා එදා මේ අපේ රටේ කොරෝනා වෛරසය එන වෙලාවේ මුලින්දම්ම කතා කරපු නායකයෙක් විදිහට හැමදාම මේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කරා. හැබැයි හිටපු පාලකයෝ ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්, වත්මන් පාලකයෝ වෙන්න පුළුවන්. මේවා මායින් කරේ නැහැ. මුලින් මේවට හිනා වුණා. හැබැයි අද වෙන විට අපේ සෞඛ්‍ය බිඳුවට වැටලා තියෙනවා. එදා සෞඛ්‍ය තිබුණු බොහොම ගෞරවනීය සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වුණු දකුණු ආසියාව විතරක් නෙමෙයි ලෝකෙම ඉතාම ඉහළ සෞඛ්‍ය සේවාවක් තිබුණු රටක් අපේ රට. ඒ රට අද විනාශ කරලා තියෙනවා. ඒ නිසා මේ ශේෂ්ඨ බරපතල ගැටලු රාශියක් තියෙනවා. ඒ රාශියට නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන තාක් කල් මේ ප්‍රශ්නේ එනවා. ඉතින් අපි වෘත්තීය සමිති කවදාවත් අපි අපේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි නිවැරදි සටන් වලට නිවැරදි වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපේ සහයෝගය දෙනවා. හැබැයි රෝගීන් වෙන්න පුළුවන්, රටේ ජනතාව වෙන්න පුළුවන්, තමන්ගේ බලය වෙනුවෙන්, තමන්ගේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් බිල්ලට තියලා ගන්න ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්නේ නැහැ. හොඳයි, අවසාන වශයෙන් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් ඒ වගේම කෘෂි කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා නිරන්තරයෙන් අදහස් ඉදිරිපත් කරනවා. දැන් ඊයේ දවසේ පැවැත්වුණු සමගි ගොවි සමුළුව හරහා මේ කියන කරුණු කාරණා සාක්ෂාත් කර ගන්න උත්සාහ ගන්න. ඔව්, විශේෂයෙන්ම සමගි ගොවි බලවැගේ ජාතික සංවිධායකරය විදිහට අපි ක්‍රියාත්මක කරන්නේ එක පැත්තකින් විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් පටන් ගත්තාම පහළ ඉන්න අපේ ගොවි සංවිධානවල ගොවි නියෝජිතයෝ ගොවි නායකයෝ දක්වා වූ අපේ විශාල ව්‍යුහයක් තියෙනවා. ඒ අයගේ අදහස් යෝජනා අරන් තමයි අපි ගොවි ජන ප්‍රකාශනය එළි දැක්වුවේ. ඒ ගොවි ජන ප්‍රකාශනයේ කරුණු 29ක් මූලික කරගත්තු වැඩපිළිවෙළ තියෙනවා. දැන් අපි දන්නවා ගොඩක් දේශපාලන ව්‍යාපාර ගොවියා වෙන්න පුළුවන්, දීවරයා වෙන්න පුළුවන් පාවිච්චි කරන්නේ තමන්ගේ දේශපාලන උමනාවන් වලට විතරයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙද්දි ගොවියෝ 10ක් 15ක් එහෙම නැත්නම් 100ක් 200ක් එක්ක අඹුඩ අඳලා වෙන්න පුළුවන්, නැත්නම් කුඹුරට බස්සලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වම්බේ උස්සලා වෙන්න පුළුවන්. තමන්ගේ සටනට පාවිච්චි කරනවා. හැබැයි සටනට පාවිච්චි කරන දේශපාලන ව්‍යාපාර ගාව මොකද්ද වැඩපිළිවෙල කියලා හෙව්වොත් එමේ වැඩපිළිවෙල නැහැ. හැබැයි අපි සතුටු වෙනවා සමගි ජන බලවේගයේ නියෝජිතෙක් විදිහට, වගේම ජාතික සංවිධායකවරයෙක් විදිහට, මෙහෙම ප්‍රධානියා විදිහට අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නියමෙන් නායකත්වයෙන් අපි ගොවි ජන ප්‍රකාශනයක් එළි දක්වලා මේ මීට කලින් අපි පොළොන්නරුවේදී මේක එළි දැක්වුවා. ඒක තවදුරටත් යාවත් කාලින කරලා අපි මේ ගොවි ජන ප්‍රකාශනය එළි දක්වලා අපේ ගොවි ජනතාව වෙනුවෙන් මේ ගොවි මේ ගොවිතැන සාම්ප්‍රදායික ගොවිතැනින් ඔබට ගිහිල්ලා අපි මේ කොහොමද රටේ ආර්ථිකයේ ශක්තියක් දෙන්නේ, අපනයන ඉලක්ක කරගත් කෘෂි කර්මාන්තය, නවීන තාක්ෂණයෙන් මුසුණු කෘෂි කර්මාන්තය, අඩු වියදමකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න වැඩ කටයුතු කරන මේ නවීන තාක්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේ බීජ නිෂ්පාදනය, අපේ රටේ බීජ නිෂ්පාදනය වෙන්නේ නැහැ. බීජ වල මිල ඇහුවොත් එහෙම ඔබතුමගේ කනකරවලට වඩා වටිනවා බීජ. එච්චර මිල අධිකයි. ඉතින් ඒ නිසා අද ගොවියා ඇත්තටම බංකොලොත් භාවයට දාලා තියෙන්නේ. ගොවියා කියන්නේ සාමාන්‍යයෙන් උද්ඝෝෂණ වැඩවල දෙනවල හිටපු පිරිසක් නෙමෙයි. මේ ගෝඨාභයගේ කාලෙන් පස්සේ ගොවියෝ මේ පාරට වැටුණා. එතෙන්ට වැටුනේ මේ වැරදි දේශපාලන තීන්දුව, වැරදි ක්‍රියාමාර්ගත් එක්ක. ඒ නිසා මේ ගොවිතැන නිසි දිශාවට නිසි වැඩපිළිවෙලක් කරගෙන යොත් අපිට කෘෂිකාර්මාන්තය තුළින් දේශීය සම්පෝෂණය වෙනවා වගේම අපනයනයේ ඉලක්ක කරගත් නිවැරදි වෙළඳ පොළවලට නිවැරදි භවභෝග අඳුනාගෙන අපේ රට ඩොලර් ගේන කර්මාන්තයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල අපි ගාව තියෙනවා, ඒක අපි ඉරි දක්වලා තියෙනවා. ඒ නිසා ගොවියව අඹුඩේ අන්දන දේශපාලන ව්‍යාපාරයට පාවිච්චි කරන ව්‍යාපාරයක් නෙමෙයි සමගි ජන බලවේගේ. ගොවියව එතනින් එහාට ඔසවලා තියලා ගොවි පවුලට ආර්ථික ශක්තියක් ලබා දෙන, ඒ තමන්ගේ පවුලේ ඉන්න තරුණ ගොවි දරුවා ව්‍යවසායකෙක් බවට පත් කරන වැඩපිළිවෙල තියෙන වෙන කොහෙවත් නෙමෙයි සමගි ජන බලවේගේ. ඒක තමයි අපි එළි දැක්වේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව හයි අපි ගාව තියෙනවා. ඔබතුමා තරුණ ගොවි දරුවන් ගැන කතා කළා. මං හිතන්නේ මේ වෙනකොට අපේ රටේ සියලුම දේශපාලඥයින්ට ලොකු අභියෝගයක්, දැවැන්ත අභියෝගයක් වෙලා තියෙනවා. ඉදිරි මැතිවරණයකදී මේ තරුණ ප්‍රජාවගේ මනාපය තමන් සතු කරගන්නට ඔබතුමන්ලා කොහොමද මේ තරුණ පිරිසකගේ අවධානය තමන් වෙත දිනාගන්නට, විශේෂයෙන්ම ඔවුන්ගේ මනාපය ඉදිරි මැතිවරණයකදී තමන් වෙත
තමන්ගේ පක්ෂයේ වෙත ලබා ගන්නට මොන වගේ සැලසුමක්ද වැඩපිළිවෙලක්ද තියෙන්නේ කොහොමද උන්ට සහතිකයක් දෙන්නේ ඔබතුමන්ලට මේ වෙලාවේ මේ රට ගොඩ ගන්න විශේෂයෙන්ම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් නිසි පියවර ගන්නට ඔබතුමන්ලා සූදානම් කියලා සහතිකය දෙන්නේ කොහොමද ඔව් මොකද අපි දන්නවා තරුණය බොහොම ඉච්ඡාබංගත්වයට පත් වෙච්ච තත්ත්වයක් තමයි අපි දැක්කේ ගෝඨ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂව බලයට පත් කරන්න තරුණය විශාල වශයෙන් ඒක රාශිය වුණා. අපි දැක්කා ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පස්සේ තරුණය කොහොමද ඒ බලාපොරොත්තුව ප්‍රදර්ශනය කරේ. පාරවල චිත්‍රන්ද තමන් විශාල බලාපොරොත්තු කන්දරාවක් සහිතව තමන්ගේ හීන දැක්ක. හැබැයි මේ හීන දැකපු තරුණයන්ට සිද්ධ වුණා වසරක එකමාරක් යනකොට ඒ තමන් බලයට පත් කරපු දේශපාලන නායකයව ගෙදර යවන්න. එදා අරගලෙන් පටන් අරන් ගෝඨාභය ගෙදර යන දවස දක්වා වූ සටනේ මූලිකව කටයුතු කරපු පිරිසක් තමයි මේ තරුණය. හැබැයි තරුණය අද විශාල වශයෙන් කලකිරීමට පත් වෙලා ඉන්නේ. දේශපාලන ව්‍යාපාර සම්බන්ධව විශාල වෛරයකින්. මම මේ තරුණයන්ට කරන කියන ඉල්ලීම තමයි මේ වෛරය පවදනම් කරගෙන තමන් තීන්දුව తీරන ගත්තොත් ගෝඨාභය ගෙනාවා වගේ වැරදි තීන්දුව ගත්තොත් මේ මාධ්‍ය තුලින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සෝෂල් මීඩියා වලින් පෙන්වන සිහින මත පදනම් කරපු චිත්‍රය දිහා බලලා තීන්දුව తీරන ගත්තොත් අර වැටිච්චි වලේම තමයි ආයෙ වැටෙන්නේ ඒ නිසා තනි තීන්දුව ගන්න නැතුව තමන්ගේ දෙමව්පියත් එක්ක කතා කරලා මේ නිවැරදි වැඩපිළිවෙල තියෙන කවුරු ගාවද කාගේ ගාවද කියන එක බලලා තීන්දුව తీරන ගත්තොත් මම දන්නේ නිවැරදි දිශාවට මේ රට ගෙනියන්න පුළුවන් පිරිසකට පාලන බලය ලබා ගන්න එයාට දායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එදා ගෝඨාභය ගෙනල්ලා චිත්‍රඇඳ වගේ තවත් මේ වැරදි තීන්දුවක් අරගෙන චිත්‍රඇඳල මාස දෙක තුනකින් චිත්‍රමකලා ආයේ මේ අරගල කරලා මේ රට නැවත වැරදි තැනකට ගේන්න දායක වෙන්න පුළුවන් නිසා අපි නිවැරදිව දකින්න කියලා තරුණයන්ට කියනවා බුද්ධිමත්ව දකින්න කියලා කියනවා අපි දන්නවා අපි තරුණ කාලේ බොහොම ආවේගශීලී රැඩිකල් අපි දෙමව්පියන්ටත් බයිනවා උගුල්ල මොනවාද දන්නේ කියලා අපි තමයි සේරම දන්නේ වගේ ආකල්පයක් එනවා අපිටත් එහෙම ඇවිල්ලා තියෙනවා ආගම ගැන විශ්වාසයක් නැහැ දෙමව්පියෝ කියන ඒවා ගැන විශ්වාසයක් නැහැ අවුරුදු 30 පයින්කොට තේරෙනවා අපිට වඩා දෙමව්පියෝ දන්නවා එයාලන්ට අත්දැකීම් තියෙනවා කියන කාරණේ ඒ නිසා අපි තරුණයන්ට කියනවා තමන්ගේ දෙමව්පියොත් එක්ක හරියට සාකච්ඡා කරලා මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් අත්දැකීම් තියෙන අයගේ අදහස් අරගෙන නිවැරදි තීන්දුවක් ගන්න දායක වෙන්න කියනවා. හොඳයි අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න සෝදානම් වෙන්නේ අපි දන්නවා දැන් අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තත් මාධ්‍ය ගැන කතා කරද්දී සමාජ මාධ්‍ය වලට ලැබිලා තියෙන තැන ඉතාමත්ම ඉහළයි. දිනෙන් දින ඒ තත්ත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෙන්නේ මම ඔබතුමාගෙන් අහන්නට හිතුවා දැන් මේ ඔන්ලයින් පනත මේ මාර්ගගත සුරක්ෂිත භාවයේ සම්බන්ධයෙන් ගෙනල්ලා තියෙන පනත සම්බන්ධයෙන් ඔබතුමා කොහොමද මම පෞද්ගලිකව ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා දරන මතය මොකක්ද මේ සම්බන්ධයෙන් දැන් මේ සම්බන්ධයෙන් මේ අරගෙන තියෙන දේවල් ඔබතුමා සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයින් එහාට ගිහිල්ලා මේවා සංශෝධනය වෙනවා නම් මොන වගේ දේවල් තිබුණා නම් හොඳයි කියලාද ඔබතුමා යෝජනා කරන්නේ මේ ඔන්ලයින් පනත සම්බන්ධව අපි පක්ෂපාත විදිහට බොහෝ දීර්ඝව සාකච්ඡා කරලා අපි මේ පනතට විරුද්ධව කටයුතු කරා අපි දකින්නේ මේ ඔන්ලයින් පනත භාවිතා කරන්න උත්සාහ කරන්නේ තමන්ට ප්‍රතිවිරුද්ධ මත ධර්ම අය මර්ධනය කර ගැනීම සඳහා මෙවලමක් ආයුධයක් විදිහට එහෙම නැතුව ඔන්ලයින් එහෙම නැත්නම් සෝෂල් මීඩියා නියාමනයක් කිරීමක් නෙමෙයි මේ පනත තුළින් දකිනවා සෝෂල් මීඩියා සහ සියලු මාධ්‍ය යම්කිසි නියාමනයකට යටත් වීම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගෙනාවු සෝෂල් සේෆ්ටි බිල් එක ගෙනාවේ විශේෂයෙන්ම තමන්ට විරුද්ධව නැගෙමින් පවතින විරෝධය යටපත් කර ගැනීම සඳහා. මොකද ඒගොල්ලෝ දැක්කා ගෝඨාභය ගෙදර ගියේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේ ජනමතයක් නිර්මාණය කර ගැනීම සඳහා නිර්මාණය වෙනවයි කියන සැකය ඔවුන් තුර තිබුණා. ඒ සැකය නිසා ඔවුන් තාම කඩිනමින් බොහොම කඩිමුඩි ඔබතුමියලා දැක්කා මේ පනත ගෙනව පාර්ලිමේන්තුවට. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා නම් මේ අනපනත් වලින්
තමන්ට තියෙන විරෝධය මැඩපාවත් කරන්න පුළුවන් කියන එහෙම කරන්න බෑ. ඒගොල්ලෝ මං හිතන්නේ දැනටමත් මේ මේ කීප දෙනෙක් ඇරස් කරලා තියෙනවා අපි දැක්කා. ඉතින් මේක මර්ධනයක් විදිහට තමයි දකින්නේ අපි පැහැදිලිව අපේ පක්ෂේ නායකවරයා විපක්ෂ නායකවරයා පැහැදිලිවම කිව්වා අපි බලයට පත්වීම සිදු වුණාට පස්සේ මේවා සංශෝධනය වෙනවා කියන කාරණා නිසා මේ ඔන්ලයින් පනතට මේ සමාජ මාධ්‍ය වාරණයට එහෙම නැත්නම් මේ දඩයමට අපි විරුද්ධයි අපි ඊට වඩා සුභවාදීව මේ දිහා දකිනවා ජනතාවට නිදහස් දෙන්න තොරතුරු දැනගැනීමට විශේෂයෙන් ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමට හැබැයි වෛරීව එහෙම නැත්නම් එක පුද්ගලින්ගේ චරිත ඝාතනයට පෞද්ගලික කාරණා ඉස්මතු කරලා මේගොල්ලෝ කියන්නේ මේ කාන්තා හිංසනය එහෙම නැත්නම් තරුණ අපේ ළමයි ආරක්ෂා කරන්න මේ පනත ගෙනාවයි කියලා නේ කියන්නේ ඒකට අවශ්‍ය නීති වල තමයි මේ රටේ තියෙනවා හැබැයි මේ කරලා තියෙන්නේ ඒ තුලින් ඒකට ආවරණය වෙලා මාධ්‍ය දඩයමක් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වාරණයක් එහෙම නැත්නම් ඉදිරියේදී ඇතිවේ හැකි ජන අරගල සහ ජන ඒකරාශි වීම ආණ්ඩුවට ඇති වෙන විරෝධතා තමන්ගේ බලය පාවිච්චි කරලා පොලිස් බලය පාවිච්චි කරලා අනපරම් පාවිච්චි කරලා යටපත් කිරීමට ගත්තු පනතක් විදිහට තමයි අපි දකින්නේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක. හොඳයි අපි එසේනම් අද දවසේ අපේ ස්වර්ණවාහිනී ඉරහරි කෙලින් වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරන්නයි සූදානම් වෙන්නේ. අද දවසේදී අපත් සමග අපේ වැඩසටහනට එකතු වුණේ සමගි ජනබල වේගයේ බිහියුම් ප්‍රධානී හා සමගි ගොවි බල වේගයේ ජාතික සංවිධායකතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අයිවාන් බොහොමත්ම ස්තුතිය ඔබතුමන්ට. අද දවසේදී අපත් සමග එකතු වුණාට ලක්ෂිරාම නායක බොහොමත්ම ස්තුතියි. ඉතින් අපේ ලබන සතියේදීත් මෙවැනිම හරවත් කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ ඔබව දැනුවත් කරන්නට ස්වර්ණවාහිනී ඉරහරි කෙලින් වැඩසටහන සමගින් එකතු වීමේ බලාපොරොත්තු වෙන් සමගන්නටයි සූදානම. ප්‍රාර්ථනා කරන ඔබ සැමට සුබරාත්‍රියක්. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න.